ඒ කාලිටව තිබ්බි රෑන කැලොප ඉතිං දැක්නක් යබලයි ටවලගේ අප පාට නිලියෝ වෙනවා අපි දකින්න ගෙදටවෙල්ලෝට අද ඇත්තටම නිලියක් කියන වචන පාච කරනවටවත් මම කැවතිලෑ මට ඒ ගෞරුත්තය විනාස් කළ ඉවරයි අඟ තුර ල්පිට ආනන්දීගෙන ගත්තේ ජP සටන්කාමීන්ගේ නිජබි මක්කකර විශ්වාහස් කරන්න මත්තේ පන්තිවලට ගියක් කෙනෙක්. නමුත් කෙනෙක් වැටුනාම යාට ගානෙක් කෙනෙක් නෙවින් මම ම පාලමෙන්ට වල ම කල්පනනා ක ලනේ දිස්සේ විසිපහ මොන්න තරන් අයිවාරු ගහනවද පෙතන දන් කියලා. මේ එකක් කොත් අඳරන්න ඒ කාලිමිනිස්සු. මුළු ලංකාවේ ආපනේහිදල බේට වැඩකල් ගීතා කුමාරසිංහද මංිතන්නේ මහින්ද රාජ පක්ෂවත් කවුදන්නවා කියලා. ඒකට තමයි ස්ටා කියන්නේ තරුවක් කියන්නේ මල්වෙඩිලිනෙවෙයි. මට මොනවද කැලුම් ලබාගන්න තියෙන්නේ ධනයද කීර්තියද. නමක්ද පෙනුමද මට එකකල මේර් ස්ිස්පෙන්සියයක්ගන්නෝන BMWක්ගන්නවායි වෙලාම ගත්තා. ප්‍රන්සිට යන මගේ අඳු ගන්න විශවාස ක එක සාරයට ලක්‍ෂය දෙක වියදන් කරන්න. මද වාකයන මටත්ති කරන්න පාන. එක වෙලාටඉතන මේ ගැහැනික් හම ැමක්කි ලම කියනකිරව කරන්න හොඳ නෑ කියලද. දැම්මට ඉතන දේශපාලන පත්තරයක් කරක් මොදයි කියේ.. ගේහම්මගේ ගම බෙන්තර ආරච්චි මුල්ලේ බෙන්තරකිලකිවූ හම බෙන්තර ගඟෙන් එහා මගේ අම්මට ඉන්නවා නංගි කෙනෙක් ඇය නයනාකන්න අංගර. මග මේ පුංචි අම්මා ඉස්සර යන්නේ බොහෝම ඉස්සර ඒ බෙන්තර හිටපු ඉතාම සුරූපී තරුණියකට ඇඳුම් හතුව මුොකද මගේ පුංචයම්මට හොඳදට ඇඳම් ම අන්න පුළුවන්. මේ තරුණිය හැබෑම ලස්සනයි. මේ තරුණට වාසනාව ලැබුණා බතර අවුරුදු රූපසුන්දරී තරගයට ඉදිරිපත්වෙන්න. ඇය බෙන්තර අවුරුදු රූපසුන්දරයේ වුනාා. එහෙම අවුරුදු රූපසුන්දරී වෙච්ච මේ තරුණය අපේ ලංකාවිම සිනබාව හොල්ලපු චරිතාංග දක්ෂතම නිලියක් බවට පත්වුණා ඇය කවුද. ස්ුරූපී ගීතා කුමාාරසිංහ. ආයිබෝන්ට තාම ආදරෙන්ග පෝපිළිගන්නයින්ල ගීත කුමාරසිංහ කියලා කිව් හම කවුද නොදන්නේ. මුළු ලංකාවව දන්නවා ලෝකයක් දන්නවා. මෙ ගීත කුමාාරසිංහ අපි ආදරණය රංගෙන ශිල්පිනිය. මෙන්න මේදේ මුලින්ම කියන්න ටෝන. පත්තරේක මම කියලා තිබුණා ඕනම කැමරකෝනයක් ගත්තහම. කැමරක්කෝන හැම්ම එකකටම එක වගේ ලස්සන නිලියක් ලංකාව ඉන්නවනම් ඒ ඇය තමයි කියලා. බුරුනිෙමීණ මේ බලත් ඇකුයි තරන් ලස්සනද කියන මං යනවා ටිකක් ඇත කාලෙකට බින්තර ගැ කතා කරන්නේ ඔබේගම අබුරු කළ ඔබ ඉපදුනේ බෙන්තර හො ඇර මල්ලි කිව්වගේම ඔයාගේ පුංචම්මගේ ගෙතරී ද ආරච්චිමුල් දලා කිලෝමිට තුක් විතරේ හායයි බෙන්තර. ල්ලිම ඉපදුණන හනව. බදුල්න්න බදුන්නේේ මහොයාගත් ඕ බදදුල්ලිපදිලා මං යන්තම් මාස පහක්කායක් වන කාලෙ තමයි අම්ම මාව වඩාගෙන බන්තර හබරුගල කර මගේ තාත්තගේ හගදිට්ට ආවේ. අම්මා කොත්මලේ වැටත්දර කියෙන ගමේ එතට අම්මාර පලවනි දරුව අහම්බෙන්න්න ඒ කාලෙ කුල සිරිද හැටියට හගීන්තියවා. ඒ නිසා මගේ උපත්තිය හැටියටට කියන්න සිද්ධ වෙලා තියෙනවා මම මේ. ඉපදුනේ බදුල්ල කියලා නමුත් මගේ මුළු ජීවිතේම හැදුනේ වැඩුණේ අර බෙන්තරකෙන සුන්දර ගම්මානේ පෙන්තර ඇල්පිටියෙන මැතිවරණ කොට්ටාසේ. ඒක තමයි මගේ නිජබිම කියලා මම හිතන්නේ. ි කවරුත්තුබූ දන්නේ ගීත සමන්වලි කුමාර්සිංහ කියලා හැබැයි ඊට වැඩි බොහම දිග නමක් ඔබට තිීරවා. ඒක මඟිතැන පරම්පරාවේ කටය ඔක්කොටම තියනවා. නමුත් ඒක මං පාවිච්චි කරන්න ගෙනන ොකද ඒක පාච්චි කරනරම් ැලුම්. හැරි අරකට ල් අන්න ගෝති කොල ඩ දව වවා ඒකනනිස වක්ොම කට කට් කරලලා අතිවට ීතා කුමාරසිංහ කියල සිනමාවේ ජනප්‍රිය වුන මගේ ඒ සම්පූර්ණම කියකිනවන කුමාර විධානලාගේ දෝට ගීත සමන්වලී කුමාරසිංග. ඉටිකත් දිගයි ටිකක් දෙගෙනවක්. දැන් ඔබේ පවුල ඔබ වැඩිමලා ට ඉන්නවා සහෝදරෝ පස් දෙනෙක් සහ සහෝදරයන් දෙදන හරිටර. ඉති පවුලේ වැඩිමලා විදිහට සහෝදර සහෝදරියන් රැසක්ක් බහම. සුන්දර ලමා කාලයක් ඔබට තියෙන්න්නට ඇති. ඇත්තටම කැලුම් ඒකගෙනමං මේ කියනකොට මං ආඩම්බරින් කියෙනවත් නෙවෙයි මට තියන්නේෙ පුදුමාකාර සතුටක්. බොහෝ අය කියනවනේ හරිට දුක් ඉඳලා ජීවිතය හරි අමාරුව ඇත්තට මට මම මහාපි මහා. දනවතුන් නෙවී නමුත් ඒ ගමේ මගේ පියා හොදරාජී රැකයාාවක් කරා එතකොට මගේ මෑනියෝ හරි අර පරිස්සම කටයුතු කරන නියම සිංහල බෞද්ධ කුලකාන්තාවක්. ඒ වගේ පරිසරේක හැදෙද්දී සහෝදර සහෝදරිය ගොඩා කටියාව ඔය කිව ගාන මහරි මම් වැඩිමලා හැටියට මම තමයි ඉතිං මගේ ගෙදර ඒ කාලෙත් පම් පොඩික්කමටත් මන්නායකත්තේ ගත් මන්තමයි හසුර වන්නේ මේවා කරන්න මම බයි තාත්ට තාත තමයි ඊට පස්සේ ඇවිල්ලා ඔක්කොම් බල්ල අප වැඩකටයුතු ඒවා කෝම හොයල බල්ල කරන්න තාත්තා මම මේ ලෝකයේ දකිදදී මං කල්පනා කර මල්මුු ඒවත් කියරකටන්නේේ අවිශවාස් කරන්න පා මම මේ මහලොකූ ආඩම්බරකමින් කියෙන ආඩම්බරක මන්නෙවෙ නමුත් මම අන්තන් අවුරුදුමං හිතන්නේ තිස් පහක් විතර වෙනකට මම මේ ලෝකෙන් භාගයක් දකළ තිේෙන ගඩා කටවල්ලල සංචාරය කරල තියෙනවා. ඒ හැම තැනකටම ගිහාමට වඩා මට අර බෙන්තර පාලම පාස්කරගෙන ඉස්සරාට යනකොට ඒ දැනන සුවදායක හැඟීම ඒ සුන්දරත්තය ලෝකොයවත්මට දැ ගන්න බැටම අපිම සවි්ලන්තති ග හිතරකොට ස ක හැම කෙන ඇතම සශවිච්ලන්ති න මනස්කාන්ත සුන්දර ඒ වගේ හොඳ මිනිසුන්ජීවත්ය පරිසර හිතකාමී. මේ විශිෂ්්‍රතම රටක්නේ මන්ගේ හිමහඳුව අතර ඉන්නකොටත් මංආපව් මගේ ගමට ඇවිල් දැම්මං ගමේ ගයක් හදාගෙන කැලුම් විසාල වත්තක එක මගේ ආදරනී යම්ම මටදීපු තෑග්ගත්. එතනම ග්‍යක්ක විලා එකක් හදලා මං ගවාක් වෙලාවට ගමේ ගහිල පදිංචි වෙල ඉන්නවා. මේ කොරෝන කාලෙ තමයි මට චිකක් ඇත්වෙෙන්න්න සිද්දුවනේ. නැත්තං මගේ ආදරනියම තැන මං විනාවල මේගේ වල්දුරුවල් කෝ තිබුණොත් මංකොයිවි ිහිට දුවන්දූ කියලා බෙන්තර ඇල්පිට දුවන්නන්නේ කො විලාගේ තව බලාගෙන ඉන්නේ. ඔය විදිහට ඇය බොම සුන්දර ළමා කාලයක් දෙෙන්තර, බරගල ප්‍රදශය ගත කලලා ඔබ අධ්‍යාපනය ලැබේ ඇල්පිට ආනන්ද මහා විද්‍යාලයේ සංගම සගවිත ගල්ස්කු. සංගමිත්තා බාලිකා විද්‍යාලය පාසලේ ඉන්න කාලේ ඔබ රඟපෑ ච පකි නටේ කුන්ඩලකේ සිටත් රඟපෑ ච ප කිය නනාටේ කුඩල කේසිට කඩ එම කතා කනට කැලුම් මල්ල ට හිතෙන මම. හරිවාසනාවන්තයි කියලා මොකද මගේ ආදරණී අම්මයිතාත්තයි පනවගේ මට ආදර කර බ ලොකුදුව හැට මගේ අම්මගේ මේ පන කියලා කිවොත් මට විසාර් ඊ ආදරේ හරිමාදරේ මගේ අම්මා පුයිංචිකාලේ හැම වෙලේවා වගේ ලස්සන බලනවා. හරියට ගෞ් මස්සල දෙනවා නැංගිලැටිකක් ඉතිං කියන අක්කට තමයි යොක්කොම අම්ම කරන්නේ අම්මගේ ඔොක්කොම මේ දෙන්නේ අම්මා අක්කට ඉතිං ඇ ච්චර ලස්සන ලොකු දුවනේ අම්මගේ ලොකු සතුටක්මංගැන කටයුතු කරද්දි. ඉති ඒ එහෙම ජීවිත අර්තිකය ග්‍රාමීිය පරිසරේ අපි හැදුවේ ගොඩාකාආගමට ධර්මයට ලැදිව. මගේ අම්මා හරීයට හැම වෙලේම පන්සල්ලට කටයුතු කරන ග්‍රමේ පන්සල ගමේ මිනිස්සුත්තෙක්ක බොහෝ මමාදරින් හැම දාම ෝසරයක් ඇඳගෙන එහෙම ජීවිතෙක්ට මම වාසනාවන්තයි එහම දෙම උපරසාහ මගේ නංගිලා ටික මගේ මල්ලිල් ආදරණය මල්ලිලා දෙන්නෙක් කිටිය ඒ දෙන්නග එක මල්ලි කෙනෙක් නැතිවුුණ උගාක් තරුණ කාලෙ උපෙන්ද්‍ර කියලා. මේ උපේන්දුු කැනව කැුම්මල්ලිගේ කෙනෙක් ලස්සන මල් ලිකෙනෙක් හිට අයා නැති වුණ නංගිලා එකෙනෙක් එමරිකාවන්න අනිත් නංගිලා මේ හල පහලින්නවා මග නංගිල මට කොඩාකාදරී තාමත් එදත් අදත් ඒගුල්ලොන් හැමවෙලින් බැලුවේ අක්කා අක්කක්ක වල දේකට අක්ක් කියන බ එක තිගේ එහෙම පවුලක් ජීවිතය ලැබීම මං හිතැ එක විදිහයට වාසනාවන්. ඔබ සැබැවින්ම වාසනාවන්තයි. ඇයි මම එහෙම කියන්නේ දැන් තාත් අගේ බලවත් අකමැත් තිබුණත්. ඔබට අවස්ථාව ලැබෙනවන්නේ අවුරුදු රූපසුන්දරී තරගයට යන් තාත්තගි බොහොම ළඟ හිතවතෙක්ගේ ඉල්ලීමක් මාර්ගයෙන් ඉතින් අවුර්දු රූපසුන්දරී වෙනවා. අවස්ථාව ලැබෙනවා. ඒ අරුදුර ූප සුන්දරීට සිනමාවට එක්වන්. එක හරි දිග කතාවක් කැලම් මංහිතන මට සිනමාව එන්නම මගේ දයිවේලියල තියෙන්නැතිඒ ගමේ කාලයෝ අෞුදු ක මාරි දැගුනත්ව තියෙනවාගේ ක අෞු ත් වයක් තිබ්බා. ගේම්මල තර දැනග හිටනෑ ම යනක කල මගේ ාත සොහ යුරෝදන්න තුන්දර කටිය ඒ ගොල තමයි මට අද කරල වදරලලා මේකට අවශ්‍යද දෙවල් ලෑස් කර කන යන්න කිවේ. ප මත් ගියයාා මකදට ආසහිතුර විජේ මාලිනී යනවයි කියලා. තුශාරකෙන් පස්සේ. තැම තුශාරන ගොළන්ගේ නප්‍රියම් වෙච්ච චිත්‍රපටිය ඒකින් පස්සේ මේගුළු දැන් එනම කියල බෙන්තරට. නමුත් ආවිනෑ හරි ඩිසපයිව්ක් මට හැබැයි සෝනියක්කාවා. සෝනිය දිසානායක හරි ලස්සනෑ යතාව එතකොට අලෙක්ෂෙන්න්්‍ර ෆනෑන්ඩු රොනල් ෆනෑන්ඩුල ඒ අපේේ සිනමවි දැවන්තන් පිරිසක්කාවා. අර බලාපොරොත්තුල හිටීමේ මම විජේවදකින්නනේ ලොකුවොට ආසාවත්්‍යපා. ඒ ආවිනෑ යස්පාලිතනානාය කාර ඇවිත්ති බයිකට ඒයකිව අයයාගේ මේ මගේ මේ දැන් ලඟදි ෆිල්ික ටන් ගන්නවා ඒකට මට ඕන අලුත් නිලියක් කියලා දැඟතින් ඔොන්න මම දැන්. හස් මාලිගාවකට වැටිල්ලා ම බෝවාාසාාව බර ඉබබ දියදාානුවගගේ තබයි හිටියද. මන්දන්න අපේ ගිතර ලොකු ප්‍රශ්ණ ඇතිවේ යෝකෙන් කියලා. හැබැ බලන්න කැලුම් ජීවිතයක හැටි කියියන්නේ. තැන් ඒක වනාානි. ඒක වෙනකොට ම ඊලග සතතිය ගාමිනි ෆොන්සේක මාලිනිි ෆොන්සේකන අත්තිේ සුපිරි දැවන්ත නුලිලිව වන බෙන්තරට ේටවා නාෑයනක් කෙලෙක රූගත කරන්න නාන චිත්‍රප නා යන චිත්‍රපටින්. එතකොට මේ ඒකත්තෙක්ක රොනල් ෆොන ෑඩුවවිල්ලා. නැටුම්බද ඒයා මාව දැක්කනේ එය දැක්කයි එයා කිවරතිනත්‍ර ගාමිනියයිය කියිලතිර මං ඊල්ල ෆිල්ිට මොහරරිියකළු දන්නවකට අුත් ගල්ලනි කෝන කියලා. එතකොට රොනෙල් කිව්වා ගාමිනීට පුළුවන්න්නම් බලන්න මං කතා කරන්නම්මහි ගල්ෙනෙක්ක අෞුදුකු මාරිට තේරුණන එකකාලි ටීවී තිබ්බෙ රෑණිකැලු. ඉතින් දැනක් ියියුබ්බලයි ටීවලැගේ අප පාට නිලියෝ වෙනවා. අපි දකින්න ගෙදෙක්්ට වෙල් ඕන කෞද්ද මේ කිය ෞද කියවේ බලන්න පින්තූරයක්ව තිබිලනෑ. ඉතින්ැ රොනල්ග වදීට දැනට තාත්තගේයාලුව තාත්ත ගයාලුව කෙබෙන්න්තරීම තාම වැදගත් මහා ප්‍රසිද්ධියඇි චමිත බේ රංක තමයි ගාමිනී ගයාලුව. ය ගාමිනියේගගේ හල යි වගේ තමයි කියලා මම තාතර කියල කොම කකාපී න් ගාමිණ ෆොන්සේකව බලන්න මට බලන්න මඕන කියලා. යටහිරි මන තාත්ත ගාමිනිි ෆෝන්සේක පෑන්ම් කෙනෙක්. වගේ වෙලාවට තත්තකව හහෙන අපි යංකෝ කියල. තික් මං මට තැන් උපතුෝ කෝටි ප්‍රසන් දැන් ම මම කෝටු පොඩි කැරු ලබින්න්නේ මට හුට විශාලට පේන්න දැ. න් මහහිත ගමිනිිෆෝන්සක හිතයි මේමුණ නගුට අද්ද මේක ඇවිල්ලා සිනවා මටති ඕනර තිරේ දකින වගේ ලස්සර කෙනෙක් වගේ පේන තිවේගෙන හරි සාරියක් කන්ඳන්න දහදින්න. තක මො ස් ුවද හට සාරිය ජීත තදල සාරය ද පායිදකද මේ මෙතන හටන මෙයා සාරියයදගෙන මිනිසු බල මේ ොහද විකාරිකල වාරික ො මක්හරරිකක්දාගෙන එන්න මල්ලිත්තනගා රපියන් ඉන් හරි ඩිස්පෝට ඉති ඒ තනගන්ගහාම මේ හනේගාමිනිය යමාව දැක්කට පස්සේ කිව්වා ඔයා හොඳයි මට තේරනවා මට ඇැබැයි ඔයා මෙම ලඟට තියන මේ රූපය තියනවද කියලා මේකක් ටෙස්ටිකක් කරන්නන කියෙලා. ඉතිං ඒ දෙක අත්තර තුර බලන්න මේක පුදුම කතාවක් තැ ගාමිනි ෆොන්සික මහත්තමයක්ත් මවතර ගන්නාතන යස පර්තනාකර වාත්ත් මවතෝර ගන්න. ඒ ඇසන මගේ යාලුවක් අපි ප ෙට් බොල් කණඩාම හිටපු පින්තූරයක් කේඩබ්ලු පෙරා මහත්මයා අධ්‍යක්ෂණය කරන්න වාසන කියළලා චිත්‍රපට වාසන චිත්‍රප හසන. එතකොට මෙලාම මේ අඒකදාලම් ඉක දේගොල්ු හිතනවා. ඔයා න නිලියෙක් වගේ කිකේ හිතෙනවා ඉතින් ඒගොලොම දාලා දැන් ඒක ඉන්ට් එකටෙන්න්න කියලා තැන් තුරයි ෆිල්ම්ස් දැන් ඉන්ටකට කෝපද යන්නන්නේ මේ නුගේ ගොඩට මගේ ජීවිතර ුගේ ගොඩට කැවිලෑ මගේ අම්බ ඔයක් ගමගැවිදිලිකට බෝව අඩුවෙන් දන්න නැබි තාත්තක පීට පතන්න ඕන. එවුනාට මගේ අම්මා හමකොයි යන්න ඔය. අපි කෝමරිවාවෙක්කේ න්න කැන කොහුවල ඉඳලර බෙන්ෆට් කියර පෙක්ට කලට පයිංගාව කියලා එන්නු දන්නි නෑන එම දන්නයා ගාලු පාරි බැහැල ැ මේක හොයාගෙන ආාව. එදා තමයිගේේඩලු පෙරිර මහමමව වාසන කියෙන චිත්‍රපටියට තෝරගත්තේ. ඒ චිත්‍රපටියත් බිජයකුමාරතුග ඇන් සමඟනාක පාන්න තිබනවට අති දැවන්ත නිෂ්පාදනයක් පලාගෙන ගැහම නි්පාධක ැවිල ම ඥාතියෙක් විික්‍රම සිංහ මුදරාල. මක පින පෑහදුර ඒකේ ඇතකර ඇස පල්තන නායකත් කතක තර ගාමි ෆෝන්ස එක හත්ත් මාච්ටිදකට තෝරගත්ත. දැ මේක මහි කලිකං දැන් අදකාලනංති YouTubeබ් එක බල්ල කරා කියේතයැකිෙන. ඒම නැත්තං මොනහරි කෙලිවිෂන් එකේ ටෙලි නාටියක් බලලා දුන්න කියේතයැකි මේ කිසි දෙයක් නෑමට. මට කිසි දෙයක් නැහැබැයි මම හරි. ආරි ධරි ඕනෑක මක්සා උනන්දුවක් මේ රංගනයකට තිබ්බමට. මෙතනද මට එක දෙයක් මතක් වෙනවා. ඔය ඔබට නිලියක්වීමේ පිස්සුව තිබුණේ පුංචි කාලින්දලමන. ඔබේ ඥාතිය එක්ග නිවසේ තමයි කොළඹ කොල්ලු පිටියේ රන්සල්ලු චිත්‍රපටය රපගත කළේ ඔබ ඒ රූපගත කිරීමම් දැක්කලා. උුණා හින්දනියය මහත්මියය වගේ ගෙදර රඟපෑව කියලත් අපට ආරචි වෙලාතේ රම මහරි යට හරිවා වැයාටක මතක් ුණනේ සමහර විට මගේ ඔළුවට නිලියක් නළුවක්ෙනක චිත්‍රපටි බල්ලා අප එකක් නෙවෙ. අර මග නැඳලාගේ ගෙදර කොල්ලු පිටි අබදුක පුර්මාවත්ය තිබුුණා අරුණාවික්‍රම් පාලමතිනය ගෙදතාහතකගේ. අක්කා මේ රංසලුකෙන චිත්‍රපටිය රූගත කර ඉතිං අපිත්්‍ය ගියයි අප කොළ මැවිලේගේ මේ රූගත කිරින්ම් බලන්න ගිය. එදා තමයි ම තෝනිරණ සිංහ දැක්කේ මට නක ාගන ප ර පසුකාලික ෝනිගේ පෙම්වති හට මරඟගැෑව ඉරවසේ සුමිත් තමර සිංහ කැමරාව. පසුකාලක සුමිත්තමර සිංහගේ කැමා ෝනේ දිරිදිීමට රඟ පාන වාසනාව ලැබුණ. ඒගේ ලෙස්ට ේන්පීරි ස විත්‍රා පීරිස් මැතිගේ. මිස් යුරුදිනත් එෙක්කම රටකර රංගඩයකේ දෙන්න කරටකර වැඩකරන්නට මං ආස්ථාවල බාගත්ත. අරකාලිදි ම දැරිවිය. මට එක දෙයක් කෞුදට පතකයි වලලුටිකක්කෙම දාලා හැඩ බලබල තමයිති මේ ගමන යන්නේ චිත්‍රපටියයක් රූගතකට කළලා මංහිතන ම හෙල්ලෙට තුත බලාගෙන හිටිය. ඉදා තමයි මේ රංගනය පිළිබඳ කිසියම් බීජයක් මගේ හදවතේ රෝපණය වෙන. හැබැයි කැලුම් බොහෝ දෙනක් නොදන්නවාට මගේ පියාටේ කලාකාමී. ඕෝලේකේක් හලමිනි සිංහල චිත්‍රපටට පවවා ඕුගේ දායකත්වයක් ලබා දීල තියෙනවා. ඉතිං ඒතාත්තා ගිතිගුණේ කළකාමී ගතිගුණය කිසිය විිදහකින් මටත්ඉන්න ඇති නමුත් මමසිනමට නොටක ැතිමුණනේ තාත්ාව. ඔබ වාසන චිත්‍රපටේ මුලින්ම රඟපෑවට ස්්‍රී ලංකාවවි ප්‍රේක්ෂකීන්ට මුලින්ම ඔබේ ඒ මනස්කාන්ත රුව. දැකගන්නට ලැබෙන්නේ. ලස්සන කෙල්ල චිත්‍රපතින් නිල් රූපසිංගමහත්මයගේ. මුල්ලු ලංකාවව හෙල්ලුුණ. කෞුද මේ රිදිීතිරේ හොල්ලන්න ආපු මේ අලුත්ම අලුත් ලස්සන කෙල්ල කියලා. තැන් අර චිත්‍රපටිවලට තෝරගෙන ඉදදිද්දී.ඒකාලේ පත්තරවලට හරියට ආවා මේ පින්තුරුගන්න. ැ තොරගෙනනේ රගෙන මත් ඇවිල්ල කොළමමගේ ඥාතිගෙදරක ඟ ඇන්දලෑගෙදර අතර වෙලා දැංනිති මේකට අරීමම මේක කෝල න්න පහජං න්න තියෙනනවා. දැමනිවාලු ඒ පින්තුර දැක්කාම ඒක අධ්‍යක්ෂකර ස්ವයාග න හ රි. ර කැම වකි පතේක ග පින්තුර ක් කල එක කාල මඟදර ಕೀර චිකර ා මධ්‍ය වේදයක්. ඌතුතමයි නල් ූපසිංහට මගේ පින්තුරයක් පෙන්ලලා කියනතිබත. කර නිල් ආ රූපසිංහ මහත්මයා හොයහොය හිටිය ලස්සන කෙල්ලට කෙල්ලෙක්. එතකොට මේ මග හ මේක කැවතිද මේක ප්‍රධාන චරිතය තිස විජේසෂන න්ද්‍රත්යක වු තිස්ස ජේසුන ද කෞවද කිය දන්නේත්නෑ රඟපය මොද කිය දන්නේෙත්නෑ. මේනි රූපසිංහ මහත්මයාගේ මෙචිට්‍රපටි රඟපාන්න පලවනිියම අවස්ථාව ලැබුණ. ඉට පස්සේ වි භාගිහිමාරගෙන සඳලෑන් කාවගිහිල්ල මාසයක් ඉතර රූගත කිරීම් කරා. ඒ අතර දැන් වාසන කෙලා ගේේ ඩ්ලු පෙර මහත්මයගේ චිත්‍රටි යස්පාතිනානයක් කාර චිත්‍රපට තව චිත්‍රපටි දෙකක් ඇවිල්ලා. තැන් මේක ප්‍රවීන ලිකං අර කාර්ය බහුල සිනමානලියෙක් බෞටු බවපත් වුණ. මෙතැනැති විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඔබ වාර්තාවක් තියෙනවා. පලවෙනි වතාවට ලංකාවේ එකම චිත්‍රපටයක්ත් තිරගත වෙන්න කලින්. චිත්‍රපටි විස්සිඒහකට ගිවිසුම් ගහපු නිලියක් ඉන්නවනම් ඒ ඔබ විතරමයි අදට අනේ වගේ ගොඩාම යදැන කැලු මේමම් භාගයක් විතරමට කරන්නත් බැරුණු ගොඩක් පහාකයක් විතර මට අතාරෙන් වුණ මේ මේ ඒ කාලේ මහරහරියට ඩෛරයෝද්ධ පාවිච්චි කරණක දන්නේ නෑ. ඒ මේ අෞුදු දස හතක රන ගැනල පේීම මොුණොක තෙමක් මව මගේ ෆිල්ම් එක කර එකට දෙන්න. ඇතකොට දැම්මේ මාසේ බල්ලකට දෙන්න තුන්දෙරෙකුට පදී ලය මාසේ. ඊට පස්සේ පසේතමයි හැඩ ගැහුණු ඉට පස්සේි කැයක්ක් කරගෙන කොළොඹ පදිංචිරත්තාව. මම මේ මරි උත්සාාවන්තයෙන් කර වැඩකටයුතු කර මංහිතන්නේ ඒ වාර්තාවක් කුණාට ඒ මොකදදූ දයිවපගත මොකදද වාසන ගොඩක් තියෙන් ඇතිෙල මට හිතනවා. එම නැත්තංහ මම සමහරිලාට දකිනව කොච්චර අමාරුවෙන්ද මේ සිනමාව තරණය කරන්න ගොඩාක් කටටයෙන්නේ අද මේ සියරු පහසුකම් තියෙද්දි රූපවාහිනිය සමාජවේ. අඩය වී වෙසිල්ල තුළින් නොඒක් දේවල් කරලා සමහර නො එක් විදිහට කටයුතු කරනවාමකදකක්රගේ ජනප්‍රිය කරගන්න සමහරු එක විදිී අමුතු විදිේව දැකාම පොඩි කම්පනයකුත් ඇතිවෙනෝමට ඇඒහෙම කරන්න ඕන නෑනේ. කරන එක වැඩේ හරි හරියට කරානං හොන්දරාන්න ඉට පස්සි මිනිස් සූචිත්‍ර පටි වලට ගන්නෙන න අතරන්න බැහැ. ම හිටියය සිංහල සිනමාව ස්වර්ණම යුගයට තමයි ම පාතැබව මල්නයක්ක්කා. ඒවගේ ම නීටා න ඇන්ඩු ස්ත්‍රියයාණනය අමරසේන සුමනා අමරසිංහ. මේ වගේ සෑහෙන ගොඩක් ඉන්න වෙලාවක ලොකු තරගකාරී වෙලාවක තමයි මට ඉන්න පුළුවන් වුණේ. ඒම ඇවිල්ලා එතම වෙලා දිගටම මම උෘදධයක් හැටියට සිනවා තෝරගත්තා. මුල්කාලයේදී ලැබෙන බොහෝ චරිත කරා මම චරිත තෝරාබේරාබ ගන්න ඒව කරන්න ග නෑ? වැද ම හැමල්ලිම් ප්‍රධා රියක් ලබිකට ඒට උනන්දුුවෙන් ඕමනාවන්ගේ වැඩේ කරා. හැබැයි කැලුම් ්ටිකකාලයක් යනකොට මට පුළුවන් වුණා සිනමාවගෙන අධ්‍යේනයක් කරන්න. අපිට පොතපත ඒකාලි රූපවායිනයාවා. ො ඒක් ෆිල්ම් සප්ට ගෙදරී දම් බලන්න පුළුව අගුණ ඩVD පරන ෆිල්ම්ස් මට තාම් මතකයි සන්ෆලාව රයන්ස් ඩෝට ඉ දවසට දෙක තුනාා අපි බලන්න ගත්ත. වැඩිකාලයක් නක් දස් නමසි හැත පහයාව අසුවේ වසරදිමම් විවහුණ. වැඩිකාලයක් හිටියනෑ මේ සිනමාව නිලිකම නිසා මගේ ජීවිත බහද දෙවලා තාරින්න ඕනකළ ං හිත්වන ඒ හම දෙයක්ම. ඒ විදිර කෙරුණා ඒ අතර තමයි අර සම්මාන කොඩාක් ලැබිුණේ මගේ අසුවෙන් පස්සේ විවාහයෙන් පස්සෙ තමයි ම විශාලගේ කිරීම්වලට ජනප්‍රියතාවේ ඉහරට ජනප්‍රියම නිලියා යටට පසර දෙකක්ද තුනත්දම හිතන්නේ පිට පිට වගේ වගේ ලැබුණ සේරමුණේ අසුවෙන් පස්සේ තතුරම වැඩි කාල කාල පරසයක් නෑ විසාල චි්‍ර පටිාක් ැත්තප පහැම පස රඟපෑවා ගක් භර්ෂල් කිවවාමක භර්ෂල් වන. එක්කෝ සම්භාවකනයට ඇති තාර්ථික රංගනය කියන එක මගේ දෙකම එකලිකං එකටම කර. සමාන්තර සමන්දෝ කියනට හිතාගන්න බෑහම කොමොද උනේ කියලා. දැන් ඔබේ නිලිචාරිකාව එහිම පිටින්ම වෙනස්කරපු චිත්‍රපටයක් විදියට මට නම් කරන්න පුළුවන් තිස් සබීන්සේකර මහත්මයාගේ කරුමක්කාරයෝ චිත්‍රපටය සෝමක්කාගේ චරිතය. ආදෝල නාත්මක චරිතයක් ඔ බේච් අභියෝගගේ බාරරන් ඉතාම දක්ෂවියට විශෂ්ට විදියටට ඒරංගන ඉදිරිපත් කලාතාමත් මතක රඳෙනවා. මට මතක් කෙනවවා බද්ධකම පැත්තිේ දේශපාල කටයුතුලට යකට මං හිතනවා. මේ බද්ධකම පැත්තිතමයි මේ ගුණදා සමරසේකරයන් ස තිස්සා භේෂය කර කියර සුසංයෝගය එකතු වෙලකරපු මේ චිත්‍රපටිය. කාන්දෝල්නාත්මක නවකතවා. කාලනගේ න්දූ නාත්පුක විඩ මක දැංකාල පෙෙන්ටනේ දයා ැලුව ඒවා බොනොවද කියල හිතේ. ඉති නවත් මේක අර විශෂයම මේක තිෙන සබ්බධල තිර කතාාවම ලිකං ඇ සුඩේ අන එකක්. හොඳඉතින් හැමෝම කිව ඇහි කුණුමක්කාරව කිසි්ටටි කෙන මම කවුරු ගුණවා කිවුවත් මම ඒ විශිෂ්ට අධ්‍යක්ෂකවරයායටතේ සෝමක්කා කියන චරිතේ විජය කුමාරතුංග ඒවගේ උපාලිිය අත්තනා එක යු ආර්යවිමල් අපි අනේ මොන තරං සුන්දර රූගත කිරින් කරාද කියලා මට මතක් වෙනකොට මට පුදමත නට පසිතිස්සා ේ කරයන්ගේම ම මහාගිදර කිරි චිත්‍රපට රංඟකවා. ඒකත් අරකරු මාර මල් වන්න. හමාරි මල් වන්න. ඒක මේ හැතැකේ කැරල්ල ුිම් ඒ හැත්දකේ කරල කැනත් මට හරි හොදද්දක මත් තිබ්ා අල්පිටේ මංගේ තුොට අල්පිට ආනන්ද ගෙන ගත්ත ගෙන ගඩ කාලේ ජේපී සටන්කාමින්ගේ නිජබි මක්කයක. පාසලේ හිටිය බොහෝ දෙනෙක් එකට යා වුණා එතකොට මමත් බොහොම පහල පන්තියක හිටියත් යව්වනය ගැන සිහින දකිද්දී සමාජ අසාධාරණකම් ගැන කියද්දී මගේ පුංචේ හිතේ හැමවෙලෙම් හිතුරව මේ රටේ සාධාරණය මේරටේ මිනිස්සුන්ගේ මේ සිහිනයක්ත්තිී නොහොඳින් ජීවත් එන්න එසිහින කවදා කොහොප ඉටුවේ විද කියලා. විශ්වාාස් කරන්න මමත් ඒ පන්තිවලට ගියක් කෙනෙක්. පන්තිවලට ගියයා අයව අල්ලගෙන ගියා පොලේසිය වදරරින් අල්ලංගියා මැරුවා. මගේ අම්මා මංගේතන්නේ පුදුමාකාර බයකකට පත්තුළමේ. ලා දැ මොුව ේද කියල පස මාව ಹො හස ම රංගහිල්ල අම්මමගේ අමගේ සොහොයුරෙක්කිටිය ඔහු ගාල් පොලීසිේතකොට හෙටපු ප්‍රධාර රක්ෂක චින්තාරණ සිංහ කියලා චිත මාම ග දරගහිල මාව නතර කර. අනේ මල්್ලි ේලාමයා මේේ පිගිග්‍යා කියනවන මොනුව දර පන්තිවෙලට බලන්න. එවන් වත්්‍යේ පාමයාදේති මගේ ජීවිතය පටක් ගන්නකොට බං ඒවගේ දේවල්ගෙන හිතපු කෙරෙක්. පෞකාලෙකදිීමට දේශපාලනයට එන්න පවා මගේ හිත හදාගත්තේ ඕන කරේ මං මැරෙන්න්න කලින්ට ජීවිත දදි කරන්න දේවල්ි තුරවෙලා තිෙනවා. ඒ තුරල්ල අ තියන දේවල් වලින් එකක් තමයි අසාධාරණය අවිනීතය කෙනකොට එකනීතියක් තව කෙනකොට තවනීතියක් අන්න ඒ තත්තය තුළද්දී. ජනතාව වෙනුවෙන් ජනතා මටදී පුයාාදරයේ සෙනහස ලක්ෂ සංඛයාාත් ජනතාවක් මන්දන්නා මලිකා එක ද ක් ක මගේ කාල ලක්ස වලට මොඩල් කෙනෙක් ලා හිට. ලක්ස් නිලිය. ලක් නට නිලිය ැන එක මනිලි ඒේද. ඒකෙදී අපි නුවර බෝගබර පිටනේ විසාලසනගක්. ඒසනක මැදින් අර ලස්සන වාහර මේකක් සරස පුරතේක. ත්‍රති න . ම දැක්ක දා මිනිසක මන තර ආදරී ආදරයක් දැක්ක ද කියලා ට මටක ලික ම ලික නක හ ද ක් ල ල් ගේ කියල. ඉති ඒ මහා ආදරයේ එක ම ම කරන්න බෑ න ලු ර ර ද . මේ එකක්වොත් අඳරන්න ඒකාලෙක මිනිස්සු. එක්ද මම සිනමාව මුළු ලංකාව ආපනේ දලා මේට වැඩකල් ගීතා කුමාර සිංහද මංගහිතන්නන්නේ මහින්දරාජ පක්ෂවත් කවුදන්නවා කියලා. නමේ ඇත්ත කතාව. අපේ කල ටි සිමමා ඔබන්ඩන්නයක ඇති නිය ඒකාලේ. ඉතතුර මගු හවරුද දැනිතේ දෙේ වි පාන පුරාජර බලබල මත්වාඩිවෙල න්නොි පස්ස කලා. ඉති ඉතාක් කන්න මට හිතර දේවල් පුරුවද කියෙන මට වෙලාකට හිතන අන්නේ මේ. මේකද මේ මම මේ ජනතාවගේ සිහිනනි ටු කරන්නද මේ ඇවිල්ල තියන කියලා. ඔබට හිතනවායි ඌ හරිර තිෙනවා. නමුත් මංගතා රන්න මට මොනවද කැලුම් ලබා ගන්න තියෙන්නේ. මම මේ බ්ලොකු කයිවාරු ගහණවනවෙයි ධනයද කීර්තියද නමක්ද පෙනුමද මටම මේ කොක්කොත් කාටව දෙන්න පුළුවන්ගව වන ක්කොම ලැබිච්චේවමට. ලැිල ීදදි මට වශලතිබුඩ මට වගේමා නනිත්තායටත් තේ වලබා දෙන්න ඕන කෙනෙක්යි. මේලෝකේ හැම කෙනෙකුටම සමාන්තර රේකාාවක් ඇැදොත් මේ රටේස් සියලු ජනතාවට ඒස් පපතිලලාබ ලැබියුතුයික්ලව. පොහොත්තුම් අරමුණක් පෙරදරිරගෙන තමයි ඔබ පසුකාලිනව දේශපාලනයට සම්බන්ධ වෙන්නේ අපි එතනට එමු ඊට කලින්. මට මතක්කරන්නට ඕන එක දෙයක් එක් දහස් නවසය අනු එක වසන. එක් දාාශනවසිය අනුව වස්සේීතතිරගතුව චිත්‍රපට වෙනුවෙන් පැත්වූ හැම සම්මාන්න උල්ලකදිීම ඔබට සම්මාන හිමිකරගැනීමේ වරම ලැබුණ පාලමයට චිත්‍රපටය වෙනුවෙන් ඔබේ චිත්‍රපටය නිෂ්පාධිකාව සම්මාන විස්සි හතකට අධික සංඛ්‍යාවක් ඔබේ චිත්‍රපටට හිමිකරගන්න වරම් ලැබුණා. මඩ මුලීම සම්මානයක් ලැබුණේ මහාගෙදර කියන චිත්‍රපටියට. උඳට සහයනීලිය ඉට පස්සේ පට හම්ඹුණා රත්තිත්ම් රත්තිනම් කියලලා දෙමළ චිත්‍රපටයක මරඟපයවා. ඒ රංගනය බොහොම විචාරකයන්ගේ පැසසුමට ලක්වෙච්ච එකක්. මම ද්‍රවිඩභාෂාව කතා කරේ නෑ නමුත් ඒ චරිතයත් වටහාගෙන ඒ දෙමළ වචන උච්චාරණය කරමින්. ඒදීපුරංගයට තමයි මගේ දෙවනි සම්මානය ලැබුණේ. ඕො ඉන්නකොට තමයි මගේ ජවිතේ ගොඩක් අට තේරුම් ගන්න බැරුවති පිකකටමගේ හිල්ල. ඔන්න විජේ මැරුුණේ මංහිතන්නන්නේ ඇසුුවට මං අන්තිට විජව දක්කේ ද හමබෙ න මගේ ගෙදර න්න විජේතරින් පාරෙන් වෙන ගොහදගමනක් කට ඇන ල තර කකාතාර ම විජතෙක තාම ජනප්‍රිය චිත්‍රපටි. රැසක්. ප්‍රධාන නිලිය හැටියට රඟපාමින් ජනප්‍රියත්තේ හෙල් මින්න තැවලලායි මන්තරනෙ කර නැමක තමයි මට හොඳම් වෙලා ම මවක්වෙන්න ඕන කියලා.ඒ මවක්වීමේ සිහිනය මන් සැබෑ කරගන්න ඕන. මොකද කැලුම් මේ ජීවිතේ දිහා බලද්දී මේ ලෝකෙ වටිනම දේවල් හැටිට මිනිස්ුවද සල්ලි හභාගෙනය යනවා. මිනිසු ටෝන මොනෝවාහරි කළ සල්ලි ගොඩක්කම් කරගන්න. නමුත් මම දැන්නවා මුදල් කියනකින්. ජීවිතේ සදාකාලික සතුටක් බන්න කාටුවත්ද එකකාරඒ මෝඩ ක්‍රියාවගේ. ඊට බඩා ගොඩාක් සතුටුවට පුළුවන් දේවල්තියෙනවා ජීවිතේ. මොකද මගේ කාලී බොහෝ නිනලු නිලියූ නිලියන් ඒකාලල් ළමයි හම්බෙන්ෙන කැමතිවුණනේනෑ ොකද තමන්ගේ ෘතිය කැඩෙනවන මම හිතන්නමං ඒකට දර්ශනයක් වුණා එහෙම ජනප්‍රියත්තේ එහි මොමින්ඉදිත්ති එස්සිියල්ල කාලෙකට නතර කරලද. දාල මම ඉතැන් පටන්, නිියක්ද කිය එක පොවා මට අමතක වුණා මට වැට අත්මෝන කලා තිබේ මවක් ැටියට. අම්ම කෙනෙ එක බූමිකාව. මේ අම්ම කෙනෙක් කියන්නේ ඉතාම වග කිය යුත්තෙක්.ඒ මාතෘත්්‍යය තරන් සතුට කිසිම දෙයකින් ලැබෙන්නේ. සම්මානස් මුුණ දේවල් ලැබුණ සල්ලි නිල මුදල් ලෝකෙ ඕන තැනකටගගේ උනවද මේ ලෝක ගන්න බැරිුණේ කියළමන් වෙලාකට හිතන කල්පනා කරන්න ඕ. හොනුව ද මට නැති වුණේ මට එක මේර් ්‍රිස්පිෙන්සියයක් ගන්න ඕන BMW ගන්නවායි වෙලාම ගත්තා මට රත්තරම් බඩුද මුතු මැනික් ආබරණ ඕඩුව දෙයක්. ප්‍රන්සේ මම ඉහලම මෝස්තරල් ලෝපෂන් ඊසන් ලොරෙන් ක්‍රිස්ටියන්ියෝ ප්‍රන්සිට යන මගේ ඇඳුම් ගන්න විශවාස කරන්න දෙක සාරයට ලක්‍ෂය දෙකවිය දන්කරම. මමකිරිසම් හට ඒවාය තුළ දැක්්‍ය හරි පුහු දෙයක් හ මම සදාකාලිකම ලස්සන්ට අතිද මේ වගේ ව සාරිදවූල හිත හරී පරණයි. කැලු ඔය අයනවකි වූහම අල්මාරය අවුස්සලා මොකක් හරි හොයාගන්න ඕන කියලා ත් කුඩා කාලකි ගැන් දෙෙත්ත ඇඒගේ. ඉතින් මන් දන්නවා මේ සේටවැඩි මේ මාතෘත්තය කෙනෙක උගාක් උතුම් කියලා. මං එදා වගේ සතුරු ච්ච දවසක් මගේ ජීත කවදාවත්ත අයන්නෙත් දැ ඇවිල්ලත් නෑ මං දුවට සමල්ලාට කියනවා. යට කියන්නේ මම ඔයා මට දැනට දීලතිීට සතුට ඔ හොඳටම ප්‍රමාණවත්. ඉදිරිට මංඟ වැකි දිිමාන් කරන්න න්න අර්ගක කරන්න මෙයක් කරන්න කියමුකද ඔය දැනටවත් මගේ ජීවිත තාමත් සදුට පත් කරපු කෙනාවෙලා ඉවර ඉතිං මට දහිරයක් තිබ්බා ඊට පසේ අවුරද්දුම විජේමිය ගිය. අ සුහ මන්තාරිකහ සුූහතේ දෙසැම්බර්වල හම්බුල මගේ දෝනිට මාස කීපයයි විජේනති වුණ. ඒ කලේ ජනප්‍රියමුුණේ මමයි විජේ කර පු චිත්‍රපටිය. අපි කරු මක්කාරයෝ වගේව කරා මරුව සමගවාස්සේ ඒවගේ කරලා තව ඉස්සරහට හොඳ චිත්‍රපටි කීපයක් කරන්න විචිත්තක ම. නිරිපසි සහ ගර තිල ත්තකදිගේටමොකරණ සනතුත්තේවගේ ඉතාම විශිෂ්ඨගානය කරංග ශිල්පියෙක් ඉතාම දක්ෂ රව අයියා රවිදරන්දනය මේ තුන්ද නතරතාාව මංගොඩක් දෝලනය වෙලා තියෙනෙ ඒකෙන් විජේගේ අහිමිවීමත් එක්ක එක පාට මටවුනත් සිනමාව පොඩි අපවු රඟපානවාද නද කියනක තේරණය කරගන්න බරුව හිටිය පම මක්දම නේ කිය න්ඳමට විජය දක්පු දස්ස මයිතකොට මේ ෙදරනය මේගේ හදනව එහා ගෙදරක හිටියේ පාරයිනේ තුට විජයවිල්ලාආනේ විජි හරීර් දරුවන්ට ආදරයක්කෙනෙක්නෙ අයෝය කොච්චර හොඳ තීරණයක් දය ගත්ත කියලක අපි ඔ බාහම්ටටි කාලෙක පෝද ෆිල්මයක් කරමු ගෙතර ංකවනේ විජයේ මං මේ දසර ගොඩා පොත් කියවන හරි නිදහස්නේ කවරුත්තුව ඩක්කරන්නවත්තරිය දෙන්න න එඇති ගෙදරීදගෙ ම පොත් බලනවා සරසාවී අරවාමයෝ ලඒ කවුස් ඇරලවල තියෙන ඔක්කෝබ ගේන්න කියන පොට්ික හොද නරකතේව ුද බලන්න ඔො පොටි නගතාව ේරමගේෙන. ඇවිල ොඩදාගෙන ඉතින් උදේ දර් රෑවිර කලාර පොත්පාලු. ඒ බලන හැම පොතකම තියෙන චරිතයටමම හිතින් යනවා. අ මේ චරින මේ මට කරන්නන්නේ ත් මේකද මේ කොහොම දැන සැලවන යිපටි ඒනකොට මේ කතාවම කියවනට වඩ මේක කොච්චර හ දර්තයක් දන්න ොුවන්. විජගේ අභහාවේ ඉට පසි ජෝතිපාලයක්න්ගේවියෝ මංකිතන්නේ ඒසිියල්ල අපි නතර කිරීමක් කරා. ඒ සිනමාවේ ඒත් තියපුූ නිසලතාවය මංහිතන අද දක්වායක සිනමාව අඩුවක්වාගේ තින සිනම වෙක්තරා විදිිය කඩා වැටීමක් ඇතුුනක් දැන් සමහරුව ඇවිල්ලා මන් දන්න නවඔ අධ්‍යක්ෂකපනු මොහම දක්ෂාඉන්නවා එගොලඇවිල්ලයි තා කරනවා. එගොල්ලෝ නවසිනමාව එමනැත්තාන් නූතන සිනමා ඔ පිළිබඳ වෙනම අර්ථකතන දක්වනවා. ඒවා කියදි මට හිනාත්්‍යයනවා. ඔය කියන කිසිම අර්ථකතනයක් නැතුව ඇත්තටම නම්ම විලායි සුමිත්‍රාප පීරිස්හත්නිය මැතිනියව මොහොමාවදරෙන් ගෞරුීමමතකරන්න ඕනේ කදය ඇය තර. ලෙන්න් ගතු ඇයයි තරං ස්ගෑනියකගේ හදවත අඳුනාගත්ත අධ්‍යක්ෂකවරයක් නැති තරම්. ඇඒ තරම් මේ ලොකුදුව කියන චිත්‍රපාටියයේ පුුණාගේ චරිතය මටකරන්නට ඇගෙන් ලැබිච්ච මේ මේ කාලේදී හරි නලුවකුට හෝ නිෙලියකට එවැනි අධ්‍යක්ෂිකවරුන් යටතේ රංඟපාන ලැබන ලැබුණොත් මහාගුව අවස්ථාවක් සමහර ය ක්ෂ වරం ිල්ම් එකට ගන්න ම ගන්න තා ළට බොරු යාල කම් පෙන්න්නල ම දන්නව සහරයිඩෝ අේ ඔන්න ජනපයට ඩෙක් ක් ෝම යාලු සේම අ තේ සති ැ තිරකොට සත පාකට වත්ගරකට. ඉතින් මංහිම කරනක් ට පුළල ම ැමැතින කාග පස්සෙන්න්න ලස්ති ට න්න ුණමට ත හි ිල් තිෙදදී. යවකා අරකකිල්ලගෙන මේකිල්ලගෙන ඒ මට ගානක්වත් මමකම ශෙල් ෆිල්ම්ස් කරන රොටත් ඒට හවීම ඕනකමකින් පොඩිල් රමයෙක් වගේමට සූදානම් වෙනවා. එන් දන්න නිෂ්පාදකවරු හිටියක් කෙනෙක් මට මතකයි. නුවරට ගිහිල්ලම් සුමාන දෙකක් චටිං කරන්නකට තිෂ්පාදකය සල්ලි දුන්නෑ ඉතතුරු ටි කරගන්න ප්‍රශ්නයක් ඇවිල්ලට ආර්ික ප්‍රශ්නයක් අපි ලුවර හිටියේ. ලොක්කොමං ලකුගස්සනයි මුොකද කරන්න මේ සුමාන දෙකම හිනිිකං ඉන්න. මට මතක ඇත්තකොට ගේ රත්තර මල්ල ොඩ ආතිබ තේ. මට කොක්කොප ගලවෙල දුන්නා අන නිෂ්පාදක අධ්‍යයක්ක්ෂකතුමාට ටී අවර්ජුන්. දීලකො අර්ුන් ොයා මේටික තිියල්ල දන් සල්ලි අරකිෙන වි වැදටික කරගෙනයන් කියලා. ජන් ඒ විදිරකට තෙත් පස්ස මට ඒටික බේරලා පෞවදුන්නා ඒ වෙනම කතාවක්. තම ති පි්චැ දල් පසු ප සම්භාගනගේ නෑ මුදල් පියෝ යා ෙනවා. කිසිම දවසක කයිකරන වෘර්තියේ ගෞරුවෙන් ඇතිකර ගත්තිබෑ වෘතිය ගෞරවේයට හානිවිට තැන්වලද මන් කතා කරලා තියෙනවා. එතුකට මං සැරයි කියලා කියනවා ඇති ඒකට මට කමක්නෑ මං හැවදාම අසාධාරණය වෙනුවෙන් කතා කරන්න ලෑස්ති කෝටියයක් වයදන් කරන්න චිත්‍රපටියකදී. අපිට විතරක් නෙවේ ප්‍රධාන්නල්ලියන්ට විතරක් නෙවේ ඒකගේ දරුවටහරි ලයිටි කල්ලන්න දරුවට හරි නිසා ධර්රය ෂ්ට කරන්න ඕනෑ. අපි ගැන විතරක් බැලීම එතර හොඳ වැඩක් නෙවේ ක කිය හිවා. ති අනවශ්‍ය දේවල්ල තම ංගොඩා කරාට ගිල පැටලෙ යා අලුන්ගේ ප්‍රශ්නවලට සමහර ඩික්ටස්ල ොුසුකද යා ම ොද වට දගලන්න තේවාට ඕන කර මක්කුම ඔයට තේනව මක එක නවේ වැඩි. අපි කණ්ඩායමක්ක ඒ කණඩය මේ වැඩකනෝට අපි ඒ කණ්ඩා මානසිකත්්‍යයා අපිට තියෙන් ඕන. ඒ මානිසිකත්තයදී ඔවන්ට හිරියරයක් වෙනකොට කොහොමතු මේකෙද වැඩරන්න ඒ වගේ මේකාරිතා ප්‍රශ්නයක්මට තිබ හැවෙලේ විජේ සමාරරි චිට්්‍රපටුට නිකරග පානවා. හොඳේඒයටටැවිල්ල නහං අඩල මංහිතන්න එකෙක්කෙන කියෙනවාඒ මෙහෙමයා අපිට කරගන්න බෑ ඒතැන් ඒක ප්‍රධානනිලීට මාවාරගෙන. න්ගේද වාකයන මටත්ති කරන පාන. මොකදබාග න ගොච දග සල්ිකාරයකුත් බැගෙන තිී නොමුකට දවාටක මංකු හිම බෑනති මට ෙම ෑන හෝදනෑ හරි හරි හරිරි හෙනගේ තිංග මොකක් කර කරගන්න මට දැන්හිතනවන්නේ විජය කොච්චර හිංසක හොඳ මනුස්සේ කීහිදෙනෙක් මේ සිනමාව ගොඩ දැම්මද නුස්සය කියලා. ඒ මනුස්සක මට සරිලන සරිලන්න දෙයාට ජීවිතය මන්දිගේ වල්න්න වනේ කියලා. ඔබේ සිනවාධවිය ගැන කතා කන්න කොට පුද්ගලිකව ම ඉතාම ප්‍රියකන්න චරිතයක් තමයි. සිරිබෝ අය චිත්‍ර පඩේසු නිල්ලාරි රත්නයන්ගේ මනෝනනා චරිතය. ඔබ තරුණ නිලියක්්‍යතකොට හැබැයි මැදිවයට ආසන්න කතාව චරිතම ඔ නිරපන කරන ලැබුණන බෝම පූරුවට බේ චරිත නිරපනය කල. හරියාසාවින් කරා. ඒ කාල එහෙම ඇහිතුන්ඩ අනේ දැ මේ අවුරුදු පනාකානක විත ගැනීගේ චරිතය මේ කරන්න තියෙන කලා එක මට ප්‍රශ්්‍රයක් ුණෙත් නෑ මේ මට උන වුණේ මාන ඕන කියෙන ගැහැන්ියන ඒකාරය මුතුම තේකඩයක් දාගෙන උත්පල වුණු සැමියායක්ක ජීවන අරගලයකට යන කළ ආදරීම් බෙඳෙන ගැහැනියා. ඒකාලේ ඔය කතාවල තිබු නොවේවගේ චරිත. ට මේ මා ඕෝන සුනිල්ලාරත්නය නපරාධකට බැහරීම සුන්දර ධ්‍යක්ෂිකවරක කියැන්නේ බොම ඒ එකටලා අපි ඒ කවි ටික අදත්තේ කව එහෙනකුට මට ඇඩෙනවා. ට දුක ඉතිෙනවා. නන්දක්කගේ හඬ එහෙනකට වඩ හරි දුකක් ඇතියෙනවා ඇ හුදුම සුන්දර චිත්‍රපටිය හුදුම සුන්දරට ඒව සන්ති චතුරාන් අපි දෙන්න පලමිනිවතෑටිකට රඟ පෑවි අපි අපි කුපලි වගේම ජෝයි අනේ ඇයි ජෝයේ ගි මැරුණේ කියලා හිතෙනවට. ඒ ය මෑරුණෙ කොහොමද කිය අනිතික මල්ලි ඒකාලි ඔයලු නොද මේ ක පාටිස්ල හිටියා. ඔය වගේ චර්ටාංග කටයුතුවට ඒමලතුූපි දැන් මොඩන් මේක් ලස්සන වෙන ඒවා ඒමඒම දවල ච්චර ලොකුට තිබිනෑ ම ලස්සන කෙල්ලක රදදි ම තන මේ යන්තම් පවඩල් වගේ දලා පැන්සරක හෙම පොඩ්ඩක් කයි බව් සරම හදරයම කළගත්තාම එකැන ඇත්තරම ඒ ස්වභාවෙන්ම ඒ ඒ වාසනගුණේ තිබ්බා ඒකට තමයි ස්ටා කියන්නේ තරුවක් කියන්නේ ඒ තරු ගුණේ කියන්නේ ඒකට මල්වෙඩිලිනෙවෙයි මල්වෙඩිලි කැනාව ගුඩයනකොට හවී ලස්සනයි ඉට පස් ඒක නිවිලයනවා තැම්ම මෙච්චර වසර ගානාවක් චිත්‍රපටික රඟපැවිෙනෑ. නමුත් මට ආදරය කන්න මිනිස්සු තරුණ පරපුරේයි දැන්වප ගේ කාලි නෙවෙයි ඒගොල්ලු. නමුත් ඒගොල්ලො මට දක්කනවා ගොඩාක අදරි දක්කරායිවා. දස් කන්නක්කිින් අහෙම හිතනාය. ඇයි ඔබ තාම ඇයි තැංක් චිත්‍රපටිය කරන්නම ඕන කිය කියඩායිඩ. මේ වගේ කලාත්මක ධාරාවී චිත්‍රපටි සමගින්ම වානිිච ධාරාව චිත්‍රපටි වලට එක එෙසෙන්ම රංගණ දායකත්වේ ලබාදුන් ඔබ. ඉන් අනතුරුව යොමු වෙනවා චිත්‍රපටි නිෂ්පාදනයට. ත්‍රපට හතරක් ඔබ නිස්පානය කරනවා. අද චිත්‍රපටි නිස්පාතිකාවට මොකදුණ. ඒක තමයි කැලුම් අ මංගහිතරන අරබම් ාම්පලකගේ ද්‍රීටියයන ංකිවලට ලොගතතිව සේරවන අගතාටික බැලුව කියලා එය බලන බරනවකතාාවගෙන මගේ හිතේ චිත්‍රයක් ඇඳලා. ඕහම ොහොම ගීල්ලගීලා අහාම්බෙන් වගේ මට ස්්ඩි ප්‍රීවරත්නයන් මුණ ැවුණක් සනත් එෙක්ක ඒත් හරරිට මොයි විජේග දානනි දවසේ විජේ දානනිවර වවෙ ගොලරකම අපේද. මංක අනේමං කතාවක් බැලුවා මේකත් මේ ගැහැනියකට සිද්ධ වෙන අමානුෂික තත්ත්යක් එක සමාජයක අනේෙන් චිත්‍රටයක් කරන්න තියෙනවා නම්. එරි කෞද මේක කරන්න කෙෙනවා. මොකොහෙන කෞද්දත මං කරන්න. හඳල් එතකොට අප මේ මේ බොක්ස් ෆොෆිස් වෙයිද මේකට ිච්චන සම්මානම යව නොක්ත් හිතුවෙන මට තිබුණි ඩොටී පාලමයට වල හා. අංකල් මහත්තයා මේ චලිතටිකත්ෙක් ප්‍රේම රත්නයන් පුතුමාකාර වෙසක්ගත්ත කතාව ලිව්වා කුල සේන ෆොන්සේක ගෙනව කතාව ප අරගෙන වෙනම ස්ක්‍රප් එක හැදවා ඒ ස්ක්‍රප් එක හරි ගස්සල ඒ ඔක්කොමන් කරලා රූගත කිරීමම් හරි ලස්සනට කර. එතොක්ට තයි හම්බෙෙන්ම නිෂ්පාධිකාවක් වුණ ඊ ග ට ිල් ක් කර ින්. හම දර ජ පා යා පව චත්‍රපටයට මට උදව කරා මේක කරන්න. ඒකත් ොන්න ටිකක් කරනමයකන අතරවේෙනම යි ප්‍රශ්නයනවා හොමොහොම ගහිල්ල අන්තිමට අපි මේකෙ කතාව කෝ හරිගස්සගෙන කරා ජෝති පාලග ලස්සන සිින්දුටික කෝබ කරලා අපි සළම කඩයකන ඒ ත්ේඒ බලා ගෙන ග ර ෝ. ඩ මිනිස්සු පොර කකා බලන්න ගත්තා චර්ත දිකක් නිරූපණය කරනවා. අප හිං හිනෙෙන් වදත් බලාපොරොත්තුන්න්න චර දෙයක්වේ කියලා මුත්තේක හරිල් අස්සන සුද්දර අදදැ ීමක්කුණ ලස්සන චිත්‍රපටියයක් ැන්ති පසි මගේ හස්පන් පටි මේකදදෙම දැන්තිමේ බබත් ඉන්නවා ඉදිගට රව ි පටි ලට න ම රුද ිට් ප දක් ෝ ගෙන කර. ති මත්ත්‍ය ව ති එකක ත්නේ න එක ලාකට ීතනම් මේ ගැහනියයක් එහම හබැකිරම කියන කියනීම කරන්න හොඳ නෑ කියලද. මංහා කියලා බෝබ කැබැත්තිං ඉඩ සිිත්‍රපට දෙදහක් විතර තෝරගන්නවා අවරුද්දරණයවයි. ඒවැයි තරහොන්ද තාත්තික රංගනයක්. රාජ්‍ය සේවය පිණිසයි සත්‍යාදීවි ට්‍රන්ධියදහර. ඒවගේ චිත්‍රපටිවවිලට පෙළිමෙන්න්න සිද්ධ වුණේ අර වගේ චිත්‍රපටියත්ද දෙක තරගෙන කරන්නගත්තර පස් දේප අයටටයන කොටත්ක් ඇැල මම විසාාල මුදල කර ටෙලිවිෂන් කම්පනියයක් දන්න සේරම ලැසි ක ල තිදිබවා. ඔබට පත්තරේ කුත්තිේ ගේතක කිය පත්තරේකර මොකද ම සාමානය එක් එක දෙයක් විතර කරල කෙර ම ටලින් රූපලාවන්නේ පිළිබඳ ප්‍රහන්සේටග හිල්ල එගලන්තෙට ගෙහිල්ල හදාරල ඇවිල්ල කිම කරෙක්මේ මේ ශේෂත්‍රය කිසිකෙන අතරෝග හපුූ එකක්ඒේක කොල්ලපිටියේ ඉතාම සාර්ථක රපාාවන් අාරයයක් ඇද මකතුම ඉග ගෙනවා ේ පස්සේ. නොයි හේතුන්නුඩ මංහිතුවකොද ගීත කියල පත්තරයක් හැම දාම තිබ්බා බඳදුුල පත්ම කුම අර්මහත්ම ඇතමයිඒක කතරු වෙලා හිටේ කාාලය. ඒ නමත් තිබුණ එතකොට මගේ හිතවත් අව පොත් පත් කලාේදදිින් කීපදනෙක් කතා කරල කිව්වා අපි කර ුණේදබේ පත්තරේෙ කියලා ො පෙස එකක් තිබුණ තාරික ග්‍ර ෙක් කියලා පස කතරක් හැබැයි ලොකු බංකොලොත්ත එකක් වුණා තනි පත්තරයක් කරන්න බෑයි. ල මේ එක හරි අමාරුව අනිතික අඩුටයිසින්දව පත්ත කරනවාගෙනෙන බොරුවක්. ඒ කතන්දර මේකෙම මං අදදකීමෙන් දැනගත්තා නමුත් ඒ වෙලා මට ඕන කරල්ලා තිබුණේ සිනමාව වෙනුවෙන් හොඳ පුවත් පත්තත්වෙනග අපිට සිනමාවට පුවත් පත්තිබුණ නි ගඩක් හරි අඩුවවි යනිී ලංකාව රටවල්වල සිිනමාවගෙන ලිය වෙන මැගසිීන්ස්පොත් ඒ කාලෙ තිබ්බ කලා සංගරාව කෙකත් තිපා ය ශ්‍රී සංගරාව වුනත් බොඩක් සිනමාවෙන ඇරිච්ච තැන්ති බුඩුක් ඒ කාලෙ තමයි මම සෑම්පෙරත්ත එකතු වෙලා අපික මගේ හපත්ති බිල්ඩින්න එකක් තිරනිකං ඒ හැම්ම දෙයක් මාරගෙන එක කරා. ඉතිං උමංවරිකිවේ ඔයා කිවෝවගේ සිනමාාවටම ඒ පත්තෙන් හහිවිදිේයට දාෑයකත්ව ලබාතුුත්. මටහිතන දශපාලන පතරයක් කරක් ගොදයි කිය උකද රටේ අද තියෙන තත්ත්ව යටටට හොඳ දේශපාලන පතරයක් මේ වෙලාවී මොකද ගුගාක් මිනිස්සුන්ට මේ දේශපාලනය තුළදී තමන්ගේ අදහස් කියා නමාරුයි ලෝකෙට එපලිබඳ ස්වාධීනත්වයක් ඉන්ඩිපෙන්ඩන්සි එකනේ තම ස්වාධීන මත ධාරිරීවෙන් හරරි මමාරු. ඒ කැෙනෙක්දක ඇතරම් පක්ෂ දේශපාලනෙත එක ඉන්නකට එෙම කරන්න බෑනි පක්ෂය කියන විරෙන නමුොත් එෙම කරන්න බෑ කියල බෑ. මම පුදගලි විහිතනවද ම දේපාලට විනාරමුණක් ෙන මට තිබිච්ික් මරු මනිසන් දවල් ලක් කරන්න. එහෙමනම් මංහිතනි මිනිස්සු වෙනුවෙන් මේ වෙලා හොඳ දේශපාලන පත්තරයක් කරන්න තියෙනවම් හොදයිල මටහිතල. ඔබ ශ්‍රී ලංකාපාල්ලිමේන්තුවේ ගඩු මන්ත්‍රීවරයක්. ඔබ තුමේ විතරයි පාර්ලිමියෙන් තුවේද හඬනැගුවේ, අපේ සහෝදර රංගන ශිල්පී රංජන් රාමණයක මහත්මය වෙනුවෙන්. ඔහු කළදේ මම හරී කියන්නේ නැහැ. ඔහු කළදේ මමානු මත කරන්නේ නැහැ උසාවී අධිකරණ තිීන්දුවට සැබැවින්ම අපි හිසනමා ගරු කරනවා. හැබැයි අපි සහෝදර රංගණ ශිල්පියයක්කේ නිදහස වෙනුවෙන් පාලිමයන් තුවේදී හඩක් නගන්නට ඔබට හැකිව වුණා. කෙලුම් මං ගල්පනා කරේ මම රංජරණය කරන්න පාල තියෙනවා අපි දෙන්නාගේ අපි හිතව මිනිසුන්ට ගල්ගානකොට හැම පැත්තෙම ගල්ගාන සමාජකන අප ජීවත්තන්නේ මන් දැක්කා යාගේ නොයෙක් වර්ගවල ටේප හඩ පටියාව ඔහුත් නිර්භීතව පාලිමිේතුවේ හඩක් නඟපු සිනමාශිල්පියෙක්. සියලුප තත්තර අර කිවගේ අපිට උසාාවියකට අපාසකිරීමට කිසිම විදිහකින් අයිතියක් නෑ. මොකද අපි පොදුවේ රටේයට රටේත නීති පද්ධතියටම අපි ගරු කරන්න ඕන ැ මම මගේ මගේ පාලිමේන්තු මැතිවරණේ දෙදස් පහළුවේදී. මං පාලිමේතුරු තේරරිපත්වන පලාාත්ස බවට ගිහිල්ල බොහෝමවයකකෙන් ගත්ත එක එක උදුරගත්තා. ම දරගත්තය කියෙ ටර දෙයක් ැතුට නීතිපේ තත්යක්කුඩ මම හිසර මාචාරකවි නිශබ්ද වනා. ඉති ඒ වගේ මම කොහොවත් රංජන් කරපු දේ අනුමත කරන්න නෑ සමහර අවස්ථාවලදී රජ ච්ක් ඉතරවට වැඩා දේවල් කතා කරනවා කතා කළ යුතු දේවල් මමුලුවද කළලා යටට තේරුම් ගන්න බැරුව ඇති නමුත් කෙනෙක් වැටු නහම යාට ගහනෙක් ෙනෙක්නෙවෙී ම. මගේ පාලිමේතු මැතිවර උදදුරගත්ත කවුරුත් මට සපෝටකට කතා කරේ නෑ. නකත් අපි එක ශ්‍රේෂ්ත්‍රයක්. මම මෙහෙම නෙවේ මොුණ දේශපාලනයටියත් මම සිංහල සිනමාවට තමයි මගේ පණවගේ ආදරය කරන්න. විස්ියලු දේ මට ලබා දුන්න සිනමාව. බොද ඇද අද ඇත්තටම නිලියක් කියන වචන පාච්ච කරනටවත් මම කැවති නෑ මට. ඒතුව මොකද ඒ ගෞරුත්තය විනාස් කළ ඉවරයි. හැබැ අපේ කාලයක් තිබ යුගයක් තිබ්බා අපිට බොහොම ගෞරවනීයව ජනතාවසා රටක් අපි ආදරින් වැළඳගත්. තොට මගේ කෝෂ්ටා කෙන කැටියට රඟපා් රංජව දංවැල් දාලා හිරට යනකොට ඒක අපේ අදමතර ගොඩක් සංවයේදී. මම දන්න ඔහුට යෙන එකම එක විදිහයි ඒ අතිකරු ජනාධිපත්තුමන්ගේ සමවිල්ලීම. පාර්ලිමේන්තුයේදී මටඒ වචන කියන්න ඕනෙ වුණා. එක හැන්සාඩ් ගත වෙනවා. හැන්සාර්්ගතමකොද අපි අපේ ශ්‍රේෂ්ත්‍රයේ බිනිසුන් වෙනුවෙන් හම දාම පෙනී සිටිනවා ඕවුව මන්නැගී සිටිනවා කියල පෙරන්න ඕනේ. ඔබ කළේ තාත්ම උතුම් කාරයක් සහෝදර් රංගන ශිල්පියයෙක් වෙනුවෙන් ඔබට කළ හැකි උපරිමදේ ඔබ කලා පාර්ලිමේන්තුයේේදී. හවෙන් කතාා කලා මෞදක්ම විශ්වාස කරනවා අතිකරු ජනාධවති තුමාන්ගේ සමාව අපේ ආදරනය රංජන් රාමනායක කලාශිල්පයාට ඉතාමත්න ඉක්මනින් ලැබේවිය කියලා. මොකද හිරේයි ඕන මිනිස්සු ඕන තරම් මේ රටඉන්නවා. හැ හැබැයි රංජන්රාමණයක මේ කළ වරදට මේ තරන් ලොකු කාලයක් කිරේන්දීම මටනම්. හිතට එකඟව අනුපත කරන්න බෑ ජනාධපදිතුමනින්. ඔබ සාධාරණයක් ඉටු කරන්න රටට සේවය කරන්න ඔබ ඉදිරියට ඇවිදි. තවරුදු දහයකින් ඔබෝ බෝ දකින්න කැමති කොහමද. අසාධාහය වෙනුවෙන් කතා කරපු ගැහනයක්. බොහුදේවල් ජනතාවන රටවෙනුවෙන් පරිත්‍යයාග කර. මහිතන බේරුගගේ කාටවත් කරන්න බැරිවී ශවිච්සලන්ත වගේ රටක පුරවශ භාවය. අයිංකරගෙන එස්ියලු දේට පයිංගහල අද මේ වර්තමානයේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව හොබෝයන්නේ අනිවාරෙන් මට ඉටු කරගන්න තියෙන දේවල්ටි එකක් තියෙන කැෙ නතාව වෙන මට දෙන්න නෙවෙේ. මං අවුත් දහක පස්සේ මට ඒ දේවල් කරගන්න ලැබුණොත් ඒ ලැබිලා මං මිනිසුන් ෙනුවගේ අම් දෙයක් කළග හැනියෙක් ටට ොකු මේ රටේ කාන්තාව ගෙන හරි දුකයි මල්ලි මේ රටේ කාන්තාවගෙන හරිට සලකන්න කෙනෙක් නැති තත්වයක් මේ ටේ තියෙනවතාමත් රටේ වැන්දබුවට එහෙම නැත්තං තනිමවට ලෝකේ අනිත රටවල්ලල කාන්තාවකට දරුවෙක් කම්බනා කියන වැරත්දක් නෙවි. ඒ සඳහා ඇය වන්දිගවන්න ඕනේ නෑ. ඇයට වන්දියක් රජවල් වලින්ල් ලැබෙනවා. ඇගේ දරුවාට සරණක් වෙනවා. ඒ මේකත් මේ රටේ නත් අසාධාන රක්වෙච්ච මේ කාන්තාවට තාම නිසි තැනත් දෙනවද නෑ. එහම නං. මම දේශපාලනයේ හිටියත් නැතත් ඉදිරිකාලිය තුළති වංහිතනවා මේ පරිසරේ මගේ දෙවැනි ආදරේ ලෝකයේ ලස්සන දකිින් නැති ජීවත්තල වැඩක් නෑ ඒ ලස්සන ඒ ආතරින් අපි සුරකින් ඕනෑ. වෙරලද ගාකොලද වැවද වෙෙල්ලයායද හැම්ම දෙයක්ම අපි ආදරින් බලාගතයතුයි. මේ තේවල්. අපිට ලැබිලා තියෙනෙ ලෝකයේ කිසිම තැනකට නොද විනේ දයට. එතකොට මට ඒදේවල් රැකගන්න උදව්වෙලා සියලුම්ම වනිතාවන් වෙනෙන්. දුක්වෙනිට ගැහැනියවෙෙන. ඇගලුම් සේවිකාමන්ට වූද ඔවුන්ට නිසි වැටුපක් ලැබෙන්න්නේ. සිංහල සිනමාවේ කලාශිල් පීන්ට නිසි අගීමක් නිසි වැටුපක් නිසි පෙන්චන් එකක් එහෙමනැත්තන් ඒගළන්ට ල අභාවයට පත්තෙලෙ ගොලොට ගිල මල් වඩන්තියල සෝකප ප්‍රකාශ ගයරන්න නෙවෙයි ඔවන් ජීවත්තල ඉන්න කාලෙ. ඔවුන් වෙනුවෙන් මේක කිසි කෙනෙක් දන්නේෙම නැති දෙයක්. ඒ අය වෙනුවෙන් අපරාධි නාස්තිිකරන සල්ලි. මේ අයි වෙනුන් යමක් කරන්න. උබෙස් සියලු අපේක්ෂාවන් ප්‍රාථනාවන් ඒ අයුරින්ම ඉටු කරගන්නට ඔබට ශක්තිය තෛර්ය. වාසනාවවල්ල වේවා කියල හදවතතින්ම ප්‍රාත්ථනා කරනවා. මතක්කනවා හට හිත් කැලුම් නැනම් හදවතින් හවතට කැලුම් සමඟ මේ කතාබහට පූර්ණ අනු ග්‍රකත් වෙලබාදන. ප්‍රමුකතම රක්ෂණ සමාගමක් වනB රක්ෂ අආතන ජීත රක්ෂ වරණයක් ලාගන්න අපිේක්ෂා කරනවා නම් ප නැගියයුතු හොඳම ැ තමයි B රක්ෂණ සමාගවා. ඔබ ලෝකි බොහෝ රටවල සංචාරය කර තිබෙන කාන්තාවක් ඉතින්. අපඒ රටේ නම් ා්‍යන්තරට ගෙනගේ අපේ රටේ තිබෙන ප්‍රමුගතම ආයතනයක් තමයි ස්පාසිිලෝන්න්න යිතන ස්පාසිිලෝන යතනය ඔබට දෙන්න කියලා. මේ පිලි නේ ලබදදිලතින බොහම සතුටින් බාරගන්න අේ බොහෝම විස්ූතියි මම ගේ ප්‍රියතම දේවල්තිය නොබේ ස්පාසිලෝන්නගේ ඒ වත් අපි දේශී නිෂ්පාදනයක් බතික්. යි රෝලංකාක ඒහිම කාරය අනුචි ඔබට දෙන්න කියලා මේ තිලිනය ලබලදීලා තිනවා තැ තමච ඕ ගොඩත් ඇෑග දලා මම ඔබට ඉතාමත්න ප්‍රිය කරන මගේ ආදරය තිනාගත්ත මගේම සොහෝ යුරයක් මං බොහම ගරු කරන කෙනෙක් මගේ ආදරයයි මේ ඔබට පිරි නම්බන්න ින් බාරග ැක ල්ල තැක මබල ඕ මේ ඔයා ඔයා තෝරලගෙන අබද හ Thankැල ඔබේ සිහින යතහර්තයක් බවට පත්වේවා කියලා හදවතින් පාර්ථනා කරනවා. අම්මෝ තෑග ගොඩයිමේ.